ඉතින් DCලගේ animated projects ගැන කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ගොඩකට මුලින්ම මතක් වෙන්නේ Justice League Dark Apocalypse වෙනකල් ආපු film set එක. ඊට අමතරව Justice League animated series එක, Young Justice series එක, ඊළඟට Teen Titans series එක මේ වගේ animated projects බර ගාණක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා animated series fan කෙනෙක් නම් ඔයා දන්නවා DCලගේ animated series එකක් කියලා කියන්නේ මොනතරම් සුපිරි නිර්මාණයක්ද කියලා. ඉතින් 2019 DC streaming service එක නිකුත් වීමත් එක්කම අපිට Titans වගේ සුපිරි series, එතකම Young Justice Outsiders, තවත් සුපිරිම series එකක් වුණ Doom Patrol වගේ series අපිට බලාගන්න පුළුවන් වුණා. ඉතින් මේත් එක්කම එළියට ආපු තවත් animated project එකක් තමයි Harley Quinn කියන series එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Harley Quinn කියන සීරීස් එකේ පුංචි විස්තරයක් ගැන. ඔය hype zone එකත් එක්ක එකතු වෙලා ඉන්න පළවෙනිම අවස්ථාව නම් මේ අපේ subscribe button එක ඔබලා bell button එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන හැම වීඩියෝවක්ම ඉක්මනටම ඔයාලට බලන්න පුළුවන්. අපි වැඩේට බහිමු. DC ප්‍රේක්ෂකයන් ගොඩක්ම ආදරය කරන villains ලගෙන් එක්කෙනෙක් තමයි Harley Quinn කියලා කියන්නේ. අපි දැක්කනේ Suicide Squad එක ආවන් පස්සේ Margaret Robbie Harley Quinnට තිබ්බ ප්‍රතිචාර කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි Batman the Animated Series එකෙන් Harley Quinn කියන චරිතය debut වෙනකොට එවකට තිබ්බ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම DC ලා තීරණය කරා මේ Harley Quinn කියන චරිතය කොමික් වලටත් ඒ වගේම ඉස්සරහට ආපු animated projects වලට වගේම තව games වලට නිකුත් කරන්න. ඉතින් මේ නිසාම අවුරුදු ගානකට පස්සේ අපිට Harley Quinn කියන චරිතය අනුසාරේ animated series එකක්ම එළියට ඇවිල්ලා තිනවා. මේක ඇත්තටම කිව්වොත් මේ villain කෙනෙක් මූලික කරගෙන especially female villain කෙනෙක් මූලික කරගෙන එළියට එන පළවෙනි animated series එක වෙන්න ඕන. ඉතින් අපි හැමෝම දන්න Harley Quinnගේ origin එක වෙන්නේ නම් Joker විසින් Harley Quinnව රවට්ටලා chemical pod එකකට දාලා Joker වගේම maniac villain කෙනෙක් බවට පත් කරන එක. ඉතින් මේ කතාව පටන් ගන්නෙත් අන්න එතනින්ම තමයි. අපි කොමික් වල වගේම animated series වල දකින්නේ Harley Quinn කියලා කියන්නේ ජෝකර්ගේ ලව් ඉන්ටරෙස්ට් එක කියලා. ඒත් එකම මතක් කරන්න ඕන ජෝකර්ගේ maniac plans වල ගැලවුම්කාරී, ඒ කියන්නේ උදව්කාරී විදිහට ඉන්නේ මේ Harley Quinn කියන චරිතය. ඒත් එකම අර ජෝකර්ට කරන්න බැරි සහ කරන්න අමාරුයි කියලා හිතන හැම මකුඩි වැඩක්ම කරවන්නේ මේ Harley Quinnට කියලා. ඉතින් අපි මේ දකින ජෝකර් සහ Harley Quinn කියන ලව් ඉන්ටරෙස්ට් එක පොඩ්ඩක් අපි කොමික් වලදී දකින්න වගේ පොඩ්ඩක් එක එක තැන්වලදී වෙනස් වෙනවනේ. ඉතින් මේකෙදිත් එහෙම පොඩි වෙනසක් වෙනවා. මොකද මේ කතාවේ ඉන්න ජෝකර් ඇලන් ටියුඩික් විසින් හඬ කමන ජෝකර් මාරම ජර්ක් කෙනෙක්. Till death do us part. Fine. Killer. ඇත්තටම කිව්වොත් මේ ජෝකර් Harley Quinn යූස් කරනවා විතරයි. එයාගේ ගෝතම් බලය අල්ලන ඒ ක්‍රියාන්විතයේදී Harley Quinn කියන්නේ එක ටූල් එකක් විතරයි. ඉතින් මෙතනදී Harley Quinnට මේක පසුකාලීනව තේරිලා Harley Quinn ස්ටෑන්ඩ් අලෝන් විලන් කෙනෙක් විදිහට. ඒ කියන්නේ තනියම ගෝතම් වල බලය අල්ලන සීන් එකක් තමයි මේකේ වෙන්නේ. සරලවම කිව්වොත් අර සයිඩ් කික් කෙනෙක් වෙලා හිටපු Harley Quinn විලන් කෙනෙක් බවට පත් වෙලා ගෝතම් නගරයේ බලය අල්ලන ක්‍රියාන්විතය තමයි මේ කතාව පුරාවටම තියෙන්නේ. ඉතින් ගෝතම් නගරයේ විලන්ස්ලා කියලා කියන්නේ අයි ඊසි වර්ල්ඩ් එකේ ඉන්න අංක 1 චන්ඩි. පෙන්ගුයින් ගේඳන් ජෝකර් ඊළඟට ස්කෑක්‍රෝ ටූ ෆේස් වගේ ඊට අමතරව තව බර ගාණක් විලන්ස්ලා ගෝතම් නගරේ ඉන්නවා. ඉතින් මෙච්චර දරුණු විලන්ස්ලා සෙට් එකක් අතරින් ප්‍රධානම විලන් වෙලා Harley Quinn කොහොමද එයාගේ එකම අභිප්‍රාය වෙන විලන්ස්ලාගේ ජස්ටිස් ලීග් එක වගේ වෙන මේ ලීජන් ඔෆ් ඩූම් කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගන්නේ. Is a supportive community of elite supervillains dedicated to making the world a worse place. Harley Quinn animated series එකේදී DC ලා Harley Quinn එක team up කරන්න තවත් චරිත කීපයක් හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තන් පස්සේ අපිට කතා කරන්න වෙනවා මේ Harley Quinn ගේ ප්‍රධානම හොඳම යාළුවා වෙන Poison Ivy. ඒත් එක්කම තව අපිට ඉන්නවා Kingsha, Clayface, ඒත් එක්කම Dr. Psycho වගේ චරිත අපිට මේ කතාවේ දකින්නට හම්බෙනවා. මෙතන මේ අනිත් ටීම් එකේ ඉන්න සෙට් එකත් Harley Quinn වගේම ලොකුවටම දක්ෂ සෙට් එකක් නෙමෙයි මුලද. නමුත් පස්සේ යනකොට මේ ටීම් එක ෆැමිලි එකක් දක්වාම
වැඩි දියුණු වෙනවා. ඒ තරම් සුපිරි බොන්ඩ් එකක් මේ සෙට් එක අතර ඇති වෙනවා. ඉතින් මේ ටීම් එකත් එක්ක මේ නගරය ගෝතම් නගරය අල්ලගෙන විලන්ස්ලව පරද්දන කතන්දරේ තමයි මේ කතාව පුරාවටම සීරීස් එක පුරාවටම අපිට බලන්න නම් පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම පොයිසන් අයිවි ගැන කතා කරොත් අපිට පොයිසන් අයිවි සහ හාලි ක්වින් කියන තරිත රිලේෂන්ෂිප් එක විශේෂයෙන්ම මේ කතා පුරාවට වැදගත්ම විදිහට දකින්නට හම්බ වෙනවා. මොකද මේ පොයිසන් අයිවි ගත්තයින් පස්සේ තරමක් දුරට හාලි ක්වින් වගේම මේන් කැරක්ටර් එකක්. මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක පටන් ගන්නෙ කොහොමද? කොහොමද මේ දෙන්න එකිනෙකාට උදව් කරගන්නේ? ඒත් එක්කම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා බවට පත් වෙන්නේ කොහොමද? ඉතින් එහාට ගියහම සමහර වෙලාවට මේ දෙන්න බෙස්ට්ම ෆ්‍රෙන්ඩ්ස්ලට එහා ගියපු දෙන්නත් කියලා හිතෙනවා. ඇත්තටම කිව්වා. ඉතින් මේ හාලි ක්වින් කියන TV series එකේ ඔයා දකින විදිහට ඔයා ආසම විලන් කවුද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ගෝතම් නගරේ විලන්ස් ගැන කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න වෙන චරිතයක් තමයි බැට්මෑන් කියන චරිතය. ඉතින් මේ හාලි ක්වින් TV series එක පුරාවට අපිට බැට්මෑන් ඊළඟට බැට් ෆැමිලිය එක ජේම්ස් ගෝඩන් ඇතුළු ජේම්ස් ගෝඩන්ගේ ෆැමිලිය එක ඊළඟට ජස්ටිස් ලීග් වගේ ප්‍රධාන චරිතවල කැමියෝස් බර ගානක් අපිට බලන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා R-rated series එකක් විදිහට එළියට ආපු මේ series එක Batman the animated series ඊළඟට Batman Brave and the Bold ඊළඟට පොඩි Rick and Morty series එකේ vibe එකකුත් දෙනවා. Especially මේකට use කරලා තියෙන color palettes ඊළඟට animation transitions dubbing අතින් විශේෂයෙන්ම ගත්තාන් පස්සේ මේක සුපිරිම ගේමක් ගහලා තියෙනවා සාර්ථක කරගන්න DC ලවිසි. Okay, let's kill her. ඉතින් මේ සීරීස් එකේදී හාලි ක්වින් කියන චරිතයට හඬ දක්වන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක් වන කෙලි කෝකෝ කියන චරිතය. මට මතක් වේවි මෙයාව Big Bang Theory එකේ පෙනීට රඟපාන්නේ කෙලි කෝකෝ. Woman, you are playing with forces beyond your ken. Yeah, well your ken can kiss my Barbie. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මීට පෙර DC ලගේ ප්‍රොජෙක්ට්ස් වල හාලි ක්වින් කියන චරිතයට හඬ දැක්වුවේ Tara Strong කියන දක්ෂ හඬකැවීම ශිල්පිනිය. My name is Tara Strong and I'm the voice of Harley Quinn. මෙයා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වුණේ මේ Harley Quinn ට තියෙන මොන ලක්ෂණයක් වුණ අර New York accent එක ඊළඟට maniac laugh එක ඇතුළු ගොඩක්ම iconic කට හඬක් Tara Strong විසින් කරලියට ගෙනාවා. We're gonna have so much fun. නමුත් මේ අලුත්ම පික් එක, ඒ කියන්නේ කේලි කෝකෝ මේ චරිතයට ඇත්තටම සාධාරණයක් ඉටු කරනවද කියලා ගොඩක් අයට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. ඉතින් ඔයාල සීරීස් එක බලලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස මොකද්ද? කේලි කෝකෝ කියන චරිතය මේ හාලි ක්වින් කියන චරිතය හඬ දැක්වීම සිදු කරේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයා DC පිස් එක නම් එහෙම නැත්නම් animated series වලට ආස කෙනෙක් නම් binge watch කරන්න series එකක් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම miss කරගන්න සුදුසුම නැති series එකක් තමයි මේ Harley Quinn කියන series එක. මේක Batman එහෙම නැත්නම් Justice League එහෙම නැත්නම් Young Justice DC ලගේ කලින් ආපු projects වගේ නෙමෙයි. ඊට වඩා ගොඩක් වෙනස්. ඒත් එක්කම ඒවට කිසිම සම්බන්ධයක් නැහැ මේ series එක. ඒ නිසාම අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ series එක. try කරලා ඉවරලා ඔයාගේ අදහස් අපිට comment section එකේ දෙන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම මතක තියාගන්න DC, Marvel, Lord of the Rings, Harry Potter, TV series, films මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න සුපිරිම videos එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. අයම කියනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell button එක ඔබලා තියාගන්න. ඒත් එක්කම අපි Facebook group එකට join වෙන්නත් අමතක කරන්න එපා. ඒකේ ලංකාවේ ඉන්න සිරාම geeksලා මේ වෙනකොට join වෙලා ඉන්නවා. ඉතින් ආයේ මේ වගේ content එකක් එක හම්බ වෙනකල් stay safe, stay hype.